සුබ දවසක් ඒවා අද මාධ්‍ය සාකච්ඡාව අපි ප්‍රධාන කරුණු කීපයක් සාකච්ඡ කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි කාරණාව තමයි එළමෙන ජනාධිපති වර්ණයේදී මේ රටේ තවමත් තීරණයක් අරගෙන නැති ඡන්දදායකයෝ 35.40 අතර ප්‍රමාණයට ඡන්ද දෙන්න කඳවුරක් අපි නිර්මාණය කළා. ඒ දේශහිතයිසි ජාතිහිතයිසි මේ රටට ආදරය කරන මේ ඉන්දියානු ව්‍යාප්තවාදයට ඇමරිකානු ව්‍යාප්තවාදයට එරෙහිව නැගී සිටින පෙනී සිටින ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනි කියන කඳවුර, ඒක තමයි සර්වජන බලය. අපි අපේ අපේක්ෂකයා නම් කළා දිලිත් ජයවීර නීතිඥවරයා ව්‍යවසායකයා. ව්‍යවසායකත්වය පදනම් කරගත්තු රාජ්‍යයක් ගොඩනැගීමේ ඒකායන පරමාර්ථයෙන් යුතුව 1977 පසු ඝාතනයට ලක්වෙච්ච ආර්ථිකය නැවත පුනරුදයක් කරා ගෙන යාමේ හැකියාව, ශක්තිය, ධෛර්යය හා වැඩපිළිවෙල සහිතව තමයි අපි මේ අපේ සන්ධානය ඊයේ දිනේදී ජනගත කරනු ලැබුවේ සහ එහි ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කළේ. මේ අවස්ථාව වෙනකොට ඔබට පේනවා දැන් බලන්න ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෝ 3 දෙනයි කී කී හිටියේ ගොඩට අපි ප්‍රධාන අපේක්ෂකයෙක් ඉදිරිපත් කළා. එතකොට අද වෙනකොට ප්‍රධාන අපේක්ෂකව 4 දෙනෙක් බවට පත් වෙලා තිබෙනවා. සමහරට එට අනිද්ද වෙනකොට තව කවුරු හරි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කිව්වේ මීට මාස ගණනාවකට කලින් ඔය මහාලොකු පක්ෂ මහාලොකු ගොඩවල් පුංචි ගොඩවල් බවට පත් කරන්නත් පුංචි ගොඩවල් නැත්තම් පුංචි පක්ෂ විදිහට හඳුනන බලවේග මහා බලවේග බවට පත් කරන කණ්ඩායම තමයි මේ රටට ආදරය කරන මේ රටේ දේශප්‍රේමිත්වය උසුරාගත්තු ජාතිකවාදී වාමවාදී මේ රටට ආදරය කරන සිංහල දෙමළ මුස්ලිම් බර්ග බෞද්ධ හින්දු ක්‍රිස්තියානි මෙන්න මේ දේශප්‍රේමී බලවේගය අපි නියෝජනය කරන්නේ අන්නේ බලවේගය. මේ ජාතිකත්වය කියලා කියන්නේ මේ සිංහල ජාතිය බෞද්ධ ජාතිය කියන එක නෙමෙයි. මේ රටට ආදරය කරන ජාතිය රට රකගන්න ඕනි කියන ජාතිය යුද්ධ වේලාවේදී තමන්ගේ ජීවිත අබුදරුවන් කැප කරමින් ඒ වෙනුවෙන් ගිය කණ්ඩායම ඕනෑම අරගල අවස්ථාවකදී තමන්ගේ පුජ්ජලික අභිමතාර්ථ පසකලා රටේ ජාතික අරමුණු ඉටු කරගන්න පෙනී හිටපු කණ්ඩායම නියෝජනය කරන කඳවුර තමයි සර්වජන බලය. ඔබට දැන් තැනක් තියෙනවා, ඔබට තැනක් නිර්මාණය කරලා තිබෙනවා. ඔබ තවදුරටත් මේ කියන ප්‍රලාපවලට වපුරන ඉරිසියාවට වපුරන වෛරයට ගොදුරු වෙන එක නෙමෙයි 2048 හම්බ වෙනවා කියන සංවර්ධන කියන සුරංගනා කතාවලට රැවටෙන එක නෙමෙයි සිදුවිය යුත්තේ. මහ පොළවේ බිමේ තියෙන යථාර්ථය පිළිගනිමින් ඒ යථාර්ථයත් එක්ක එකතු වෙලා අපේ දූ දරුවන්ට හොඳ හෙට දවසක් සමෘද්ධිමත් හෙට දවසක් ගොඩනගන්න මේ සර්වජන බලයත් එක්ක එකතු වෙන්න කියන එක අපි ආරාධනා කරනවා. ඇත්තටම ගත්තාම අද ලංකාවේ ඇනස්ටි ඩයස් බර්ටි ගුණතිලක සැමුවල් රුද්‍රිගු වෙනුවට රාජපක්ෂ පවුලේ 3-4 දෙනා පත් වෙලා තිබෙනවා. දැන් බලන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදියට පත් කරගත්තු ඔවුන් ඔහුටම පිටිපස්සෙන් පිහියෙන් යන එක පැත්තකින්. ඊළඟට ඒකේ ප්‍රතිඵලයක් විදිහට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හැරිලා අනිත් පැත්තට දුන්නා පොහොට්ටුවල සීසී කඩ යන්න. දැන් මොකද්ද මේකෙන් වෙන්නේ? මේකෙන් වෙන්නේ තමයි මේ මැතිවරණය ආරම්භ කරනකොට අපි දැක්කා රනිල් වික්‍රමසිංහ ගරු ජනාධිපතිතුමාට එක්සත් ජාතික පක්ෂය නැවත ගොඩ ගන්න බෑ. එතන ඉන්නේ ඉතා සුළු පිරිසක්. හැබැයි යම් සංවිධානාත්මක ව්‍යූහයක් සහිත පිරිස හිටියේ පොහොට්ටුවේ. එතුමා කළේ මොකද්ද? එතුමගේ ඔළුව ගලෝලා පොහොට්ටුවට හයි කළා. පොහොට්ටුවේ කඳ අරගෙන එහෙම නැත්තම් එතුමට හයි කරගත්තා. දැන් මේක ඉතාම කුඩා එකක් බවට පත් වුණා. මේ දෙකේ මේ කටයුත්ත සිද්ධ වෙන අවස්ථාවේදී මේ හුවමාරුවේදී මේ පොහොට්ටුව එහෙම නැත්තම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටත් අයිති නැති එක්සත් ජාතික පක්ෂය ඇතුළු රනිල් වාදී මේ නව ලිබරල්වාදී කඳවුරටත් අයිති නැති ජාතික කඳවුර වාමවාදී කඳවුර වෙනම තැනක හිටියා. ඒ අපි නියෝජනය කරන කඳවුර. දැන් අද මොකද වෙලා තියෙන්නේ? අද පොහොට්ටුවෙන් දුරකථන ඇමතුම් පිට ඇමතුම් වෙනවා. අනේ සාදරයෙන් පිළිගන්න කතා කරනවා. නාමල් ගරු මන්ත්‍රීතුමා, ඒ වගේම බැසිල් රාජපක්ෂ ජාතික සංවිධායකතුමා මේ තැන්වලින් සෑහෙන පිරිසකට පණිවිඩ වෙනවා මේ ජාතික කඳවුරේ ඉතුරු වෙලා හිටපු කණ්ඩායමට. මොනවා කරන්නද? ඒ ජාතික කඳවුරේ ඉතුරු වෙලා හිටපු කණ්ඩායම මේ පොහොට්ටුවට එකතු කරගන්න හදන්නේ. එකතු කරගෙන ඔබ විශ්වාස කරන්න මැතිවරණයේදී මොකද කරන්නේ? මේගොල්ලෝ අපේක්ෂකෙත් දානවා, නාම යෝජනා බාර දෙනවා, මැතිවරණ ව්‍යාපාරය කරනවා. මේ වාමවාදී ජාතික කඳවුරේ මේ අපේ කඳවුරේ ඉන්න මිනිස්සු ටිකත් පොහොට්ටුවට එකතු කරගෙන මැතිවරණයට දවසක් දෙකක් තියෙද්දි කියනවා අපේ අපේක්ෂකයා ඉවත් කරගන්නවා මේ ඡන්ද ටික රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දෙන්න කියලා.
මෙන්න මේ සැඟ වූ න්‍යායපත්‍රය තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. මේක බලාපොරොත්තුව තමයි එක පැත්තකින් අපි විශ්වාස කරනවා. සමගි ජන බලවේගේ යම් කිසි කෑල්ලක් ගලවල ගන්න කරන උත්සාහයක්ත් මේ ඇතුළේ තියෙනවා වෙන්න පුළුවන්. ඒකත් අපිට බැහැර කරන්න බෑ. කෙසේ වෙතත් අපි මේ සියලු කුමන්ත්‍රණ ප්‍රතික්ෂේප කරනවා. මේ සියලු කුමන්ත්‍රණ හෙළිදරව් කරනවා විතරක් නෙමෙයි, මේ දක්ෂිණාංශික නව ලිබරල්වාදී වැල් පාලමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න්‍යායපත්‍රය කරතියාගෙන යන කණ්ඩායමට එරෙහිව අපි ජාතිකවාදී කඳවුර ශක්තිමත් කරලා මේ ජාතික ආර්ථිකය නගා සිටවන්න පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් එකතු වෙන්න කියන එක තමයි අපි රටේ ජනතාවට කියන්න තියෙන්නේ. රණිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාටද අපි බලමු. ඉතින් ඒක මැතිවරණයෙන් පස්සේ තීරණය කරන්න ඕනි කාරණාවක්. දැන් දක්ෂිණාංශිකය සම්පූර්ණයෙන්ම කරකැවීමෙන් තියෙන්නේ නැවත ඒ කඳවුර තුළ බලය රඳවා ගැනීමට තමයි. ඒක නිසා තමයි අපි කියන්නේ ඔය රැලි මහා රැලි නෙමෙයි, ඔය රැලි නැත්තටම නැති කරන කඳවුර තමයි අපේ කඳවුර. අපි ආරම්භ කළ තියෙන්නේ ඕනි රැල්ලකට ඔරොත්තු දෙන කඳවුර. ඒක නිසා මේ ප්‍රගතිශීලී කඳවුරට ඔය කියන කඳවුරට යටත් වෙන්න වෙන බව ස්ථිරයි. Asian Mirror.lk